අයිබෝවන් මගේ යාළුවනේ ඔයගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. හෙලෝ ගේමර්ස් ඉතින් ඔන්න ඔයගොල්ලන්ටද ගොඩක් ඉන්ට්‍රෙස්ටිං ගේම් එකක් තමයි කියලා තියෙන්නේ. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ බයෝ මියුටන්ට් ගේම් එක ගැන. ගේම් එක ඩෙවලොප් කරන්නේ එක්ස්පෙරිමන්ට් 101 කියන ස්ටුඩියෝ එකේ. ඉතින් මේක හදන්නේ අවලාන්ච් ස්ටුඩියෝ එකේ වැඩ කරපු කෙනෙක්. ඉතින් එයාගේ නම ස්ටෙෆාන්. එයා ටිකක් වෙනස් විදියට හිතපු කෙනෙක්. එයාගේ අදහස් වුණේ ප්‍රචණ්ඩකාරී, ඒ වගේම ගොඩක් බය හිතෙන, මිනිස්සු මරාගෙන ගහගෙන ප්‍රචණ්ඩකාරීත්වය වැඩි වෙන ගේම්ස් හදන්න නැතුව ටිකක් ෆනී විදියට ගේම්ස් හදන්න. මොකද අපි සාමාන්‍යයෙන් ගේම් එකක් ගන්න මනස නිදහස් කරන්න, ඒ වගේම පොඩි ආතල් එකක් ගන්න. ඉතින් ඒ විදියට ගේම් එකක් හදන්න එයා හිතුවා. ඉතින් එයා අවලාන් ස්ටුඩියෝ එකෙන් අයින් වෙලා ස්ටුඩියෝ එක්ස්පෙරිමන්ට් 101 කියන ස්ටුඩියෝ එක හැදුවා. ඉතින් ඒ ස්ටුඩියෝ එකේ පළවෙනි ගේම් එක තමයි බයෝ මියුටන්ට් කියන්නේ. ඒක අනවුන්ස් කරන්නේ 2017 අගෝස්තු මාසයේදී. ඒක අනවුන්ස් කළ මාසයක් ඇතුළත ඒක ඩෙමෝ එකකුත් රිලීස් වුණා. ඒගොල්ලෝ කිව්වේ ඩෙමෝ එක රිලීස් කරලා ටික දවසකට පස්සේ ගේම් එක සම්පූර්ණයෙන්ම ගේම් එක රිලීස් කරන්න පුළුවන් කියලා. හැබැයි ඒගොල්ලොන්ගේ එක එක තිබ්බ ප්‍රශ්න නිසා 2018ට එක කාල ගියා, ඒක ආයි 2019ට කාල ගියා, 2020ටත් කාල ගියා. 2021දී හරියටම ඒගොල්ලෝ කිව්වා 2021 මේ 25 වෙනිදා අවුරුදු 3 මාරකට පස්සේ මේක රිලීස් කරනවා කියලා. ඉතින් මේක ගේම් එක ගැන කිව්වොත් එහෙනම් මේකේ මේන් කැරක්ටර් එක ටිකක් විකෘති ලක්ෂණ තියෙන ජීවියෙක්. ඒ නැෂ්ටික පිපිරීමක් වෙච්ච නිසා තමයි මෙයාට මේ විකෘති ලක්ෂණ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන් 3rd person action role playing game එකක් මේක. මේක මේන් කැරක්ටර් එක වර්ග 6කින් තියෙනවා තෝරගන්න. ඉතින් එයාට එක එක තියෙන පවර්ස් අනුව එයාගේ ඇඟේ හැඩය වෙනස් වෙනවා. ඉතින් ගේම් එක ප්ලේ කරනකොට අමතර හැකියාව වගේ දේවල් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ගේම් ප්ලේ ස්ටයිල්ස් තුනක් තියෙනවා. ෂූටින්, ඒ කියන්නේ වෙඩි තියාගන්න ඒවා, ෆයිටින්, ඒ කියන්නේ අතින් පයින් සහ ආයුධ වලින් පහර දී ගන්න ඒවා. ඊට පස්සේ මියුටන් පවර්ස්. ඉතින් මියුටන් පවර්ස් කියන්නේ ඉතින් ඒවා අලුතෙන් පවර්ස් earn කරන්න අපිට අලුතෙන්, ඒ කියන්නේ ඇඟේ කොටස් වැඩි වෙනවා. ඉතින් මේක මේ ගේම් එක ඉස්සරහට ප්ලේ කරන්න අපිට හොඳ ගන්ස්, වෙපන්ස්, එක එක දේවල් අපිට හම්බ වෙනවා. ඉතින් මේ ගේම් එකේ මේන් ස්ටෝරි එක ගහක් ගැන තමයි තියෙන්නේ. කියන්නේ වටිනා ගහක් ගැන. ඒකට එල්ල කරපු ප්‍රහාරයක් නිසා ඒ ගහේ මුල මැරෙමින් පවතිනවා. ඉතින් ඒ කියන්නේ ගහ විනාශ වෙමින් පවතිනවා. ඉතින් අපිට තියෙන්නේ ඒ වැඩේ කරපු එක්කෙනාව හොයාගෙන ගිහිල්ලා අපිට එයා විනාශ කරලා ගහ බේර ගන්න තමයි ඉතින් මේ ගේම් එකේ තියෙන්නේ. ඉතින් මේක ගොඩක් ඉන්ට්‍රෙස්ටිං ගේම් එකක් වෙයි කියලා හිතනවා. ගොඩක් ග්‍රැෆික් එක්ස්පීරියන්ස් එකක් එහෙම ලබා දෙයි කියලා හිතනවා. ඒගොල්ලන්ගේ පළවෙනිම ගේම් එකේ ඉඳ ගොඩක් හොඳට ඒගොල්ලෝ ඩිවලොප් කරයි කියලා හිතනවා. ඉතින් මේවා තමයි මේ ගේම් එකේ දැන්ට තියෙන විස්තර. ඉතින් ඉස්සරහට මම මේ වගේ විස්තර આવත් එම අනිවාර්යෙන් දැනුවත් කරනවා. ඒකෙන් ද ඩයිස්ගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ ගන්න දේවල් තියෙනවා නම් විතර ලයික් කරන්න. එහෙනම් තව මේ වීඩියෝ එක ෂෙයාර් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු. Good luck. I got the horses in the back, horse stock is attached. That is matted black, got the bushes black and match. Got it on a horse.